එතකොට දියවැඩියා නැති කෙනෙක් හා සමාන මට්ටමට එයා ව්‍යායාම් කරලා ආහාර පාලනය කරලා ඔය කොමිනට අරගෙන යවොත් එයාට නවත්තන්න පුළුවන්ද? පෙති ඖෂධ නැවැත්වීම නෙවෙයි. නමුත් ඒ හා ඖෂධ රැගෙන ඒ වගේ මේ ආහාර පුරුදු සහ ව්‍යායාමත් සමගම ඉදිරියට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් දියවැඩියාව නැති කෙනෙක් හා සමානවම. නමුත් ඖෂධ ගන්න වෙනවා. ඖෂධය ගන්න ඕනේ. ඒ කියන්නේ හදා ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම. එතකොට කිසිම පෙත්තක් බොන්න ඕනේ නැහැ. නෑ. ඒකට හොඳම අවස්ථාව තමයි ශාතුර ප්‍රී ඩයබටිස් කියලා අහලා ඇති පූර්ව දියවැඩියාව කියලා. ඒ කියන්නේ අපි දියවැඩියාව කියන්නේ निराහාර සීනි පරීක්ෂාව 126ට වැඩි නම්නේ. නමුත් මිලිග්‍රෑම් 100යි 126 අතර මට්ටමක් දැනගත්තොතින් ඒ කියන්නේ පෙර දියවැඩියාව. මාස 3 සීනි පරීක්ෂාව HbA1c කියන එක 6.5ට වැඩි නම් දියවැඩියාව. 5.7යි 6.5 අතර කියන්නේ පෙර දියවැඩියාව. ඒ කියන්නේ දියවැඩියාවට යන මඟ. ඉතින් මේ අවස්ථාවේදී අපි දැනගන්න ඕනේ මොනවද අපි නිසි ආකාරයෙන් ආහාර පාලනය කරලා නිසි ආකාරයෙන් ව්‍යායාම කරලා අපි දියවැඩියාව හැදෙන එක බලක්ව ගන්න ඕනේ. නැත්තම් මගේ මට්ටම හොඳයි මට ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්න එක නෙවෙයි ඒ වගේ වෙලාවට කරන්න ඕනේ. ඒකෙන් අපිට ගොඩාක් වෙලාවට පුළුවන් දියවැඩියාව හැදෙන එක බලක්ව ගන්න. එහෙම නැත්තම් හැදෙන්න යනවා නම් ඒක ගොඩාක් පසු කාලීනව හැදෙන තත්වයකට පත් කරගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අපි ගොඩක්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ මේ පෙර දියවැඩියාව කියන මට්ටමේදී.